සුපුරුදු පරිදිම අදත් ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ වීඩියෝ channel එකට ආපු යාළුව හැම දෙනාම. ඉතින් මගේ YouTube channel එකේ මගේ වීඩියෝ channel එකම open කරලා ඕගොල්ලන්ට මම අදත් කියන්න යන්නේ මේ YouTube එවල තියෙන YouTube වීඩියෝ එකක් දැම්මට පස්සේ වීඩියෝ එකක් අපි YouTube එකට upload කළාට පස්සේ දාන්න ඕන ට්‍රික්ස් එකක් ගැන. ඉතින් මම අද මේ කියන්න යන දේ තමයි වීඩියෝ එකක watermark එක කියන දේ. ඉතින් වීඩියෝ එකකට watermark එකක් දැම්මට පස්සේ ඒ වීඩියෝ එක තව කෙනෙකුට කොපි කරන්න, එහෙම නැත්නම් තව කෙනෙක් අපේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා එයාගේ channel එකට upload කරන්න බෑ. දැන් ඔයගොල්ලෝ දන්නවා සමහරක් channel වල තියෙන වීඩියෝ අපි download කරලා කොච්චර edit කරලා upload කළත් ඒක දාම ගමන් අපට copyright එකක් එනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ මේ මේගොල්ලෝ original watermark එකක් මේ වීඩියෝ එක upload කරාට පස්සේ මේ YouTube එකේදී දානවා. ඉතින් ඒක අපි මේ edit කරන software එකෙන් අපේ නම එහෙම නැත්නම් අපේ option එකක් යන්න දාන මේ මාක් එකක් නෙවෙයි, මේක අපි YouTube එකෙන්ම දාන watermark එකක්. ඉතින් මේ watermark එක අපේ වීඩියෝ එක තනින් තන කට් කරලා එඩිට් කරලා ආපහු අප්ලෝඩ් කළත් ඒක YouTube එකේ ඒ තියෙන සිස්ටම් එකෙන් හඳුනා ගන්නවා මේ වීඩියෝ එක මේ අහවලාගේ channel එකේ තමයි කියලා. ඉතින් එහෙම watermark එකක් ඇඩ් කරන්නේ කොහොමද කියලා තමයි මම මේ ඕගොල්ලන්ට කියන්න හදන්නේ. ඉතින් මගේ මේ වීඩියෝ channel එකේ මගේ වීඩියෝ එකෙන් ගිහිල්ලා එතකොට අපි බලමු මෙන්න මේ විදියට මගේ channel එකේ මේ profile picture එක click කරාට පස්සේ මෙන්න මේ විදියට මට page එකක් open වෙනවා. ඕගොල්ලන්ට පේනවා මේ මේ විදියට. ඉතින් මේ page එකේ තියෙන මේ crete studio කියලා. එතකොට මම මේ crete studio කියන එක මේ විදියට click කරනවා. ඒ click කරලා crete studio එකෙන් මම යනවා මේ channel එකේ මෙන්න මේ විදියට ඕපන් වෙන page එකේ. දැන් මේ තියෙන මගේ වීඩියෝ ටික. එතකොට මේ මෙතන තියෙනවා channel කියලා කොටසක්. මේ මෙතන මේ channel කියලා. එතකොට මේ channel කියන column එක මම මේ විදියට click කරනවා. ඉතින් එහෙම click කරාට පස්සේ මට හම්බ වෙනවා මෙන්න මේ විදියට page එකක්. එතකොට මේ page එකේ මම යනවා මෙතනින් බලන්න මේ ඔගොල්ලෝ මේ channel කියන එක option එක යටති තියෙනවා started and features upload default brand in advance කියලා. එතකොට අපි මේ brand in කියන එක තමයි click කරන්නේ. ඊට පස්සේ අපි මේ brand in කියන එක click කරාට පස්සේ මෙතනදී open වෙනවා මෙන්න මේ විදියට අපේ channel එකේ watermark එක දාන්න පුළුවන් විදිය තැන. එතකොට මේකෙදි අපි watermark එකක් දාන්න ඕන. එතකොට මම මේ add a watermark කියන එක click කරනවා. එතකොට මෙහෙම click කරාට පස්සේ මෙන්න මේ විදියට ඔප්ෂන් තුනක් වෙනවා. එතකොට මේකෙදි පෙන්වන්නේ මේගොල්ලෝ මේ GPG කියන ඒ සාමාන්‍ය ෆොටෝ ටයිප් එකේ ඒවා දාන්න බෑ. දාන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ මේ විදිහට ඇතුලේ තියෙන පින්තූරක, කියන්නේ ඉන්සයිඩ් පින්තූරේ හොඳට පේන ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩාක් පේන්නේ නැති වෝටර්මාක් එකක් දාන්න පුළුවන්. අනිත් එක තමයි ඒ කියන්නේ ඉන්සයිඩ් පින්තූරෙත් බෑග්ග්‍රවුන්ඩ් එකත් දෙකම පේන්නේ නැති පින්තූර. ඉතින් මේ ක්‍රමයට අපි කියනවා මේ විදියට තියෙන පින්තූර වලට අපි කියනවා PNG ෆයිල් කියලා. එතකොට අපි මේ මේ මේක දාන්න නැතුව අපිට normal photo එකක් දාන්න බෑ. අපිට මේ PNG ෆයිල් එකක් දාන්න පුළුවන්. ඒ කියන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක පේන්නේ නැති වෙන්න බොඳ කරලා පින්තූර පේන එකක්. මේක අපි හදා ගන්න ඕන අපි පිච්චාට් හරි අපි වීඩියෝ මොන හරි ෆොටෝ සොෆ්ට්වෙයා කරන එඩිට් සොෆ්ට්වෙයා එකට ගිහිල්ලා ඒක මම ඊළඟට තව වීඩියෝකින් ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. ඉතින් මම මෙතනදී මගේ තියෙන PNG ෆයිල් මේකේ මේ මෙතන මම ඉතින් මේ PNG ෆයිල් එකක් සිලෙක්ට් කරනවා. ඉතින් මේ මේක තමයි මම සිලෙක්ට් කරන PNG ෆයිල් එක. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඔන්න. දැන් මම මේක සිලෙක්ට් කළා. සිලෙක්ට් කරාට පස්සේ PNG ඵලයේ මේක දැන් සයිස් එක පෙන්නනවා 1MB මැක්සිමම්. ඒ කියන්නේ මෙතන මේ මේගොල්ලෝ දීලා තියෙනවා මැක්සිමම් මේ ෆොටෝ එක වැඩ කරන්න ඕන සයිස් එකක්. ඒකට ඒ සයිස් එකට හරියියොත් තමයි මේක සේව් වෙන්නේ. ඒතර මම මේකෙන් මෙහෙම සේව් කරලා බලමු.
සේව් වෙනවද කියලා. එහෙම සේව් වුනේ නැත්තම් අපි ආපහු ගිහිල්ලා හදා ගන්න ඕන. මේක හදන්න පුළුවන් ලේසිම දැන් මේ මගේ එකේ මේ png ෆයිල් එක හරි ඕගලන්ට පේනවා මේ මේකේ මේ ඉන්සයිඩ් එක. ඒ කියන්නේ අර ඇතුලේ තියෙන ෆොටෝ එක හරි අකුරු ටික හරි හොඳට පේනවා බ්‍රයිට් කරලා. අනිත් එක ඒකේ බෑග්ග්‍රවුන්ඩ් එක ඩාර්ක් වෙලා තියෙනවා. ඒක තමයි මගේ තියෙන වෝටර්මාක් එක මම දැන් මගේ channel එකට ඇඩ් කරන. එතකොට දැන් මම මේක සේව් කරනවා. එහෙම මෙහෙම සේව් වුණාට පස්සේ ඕගොල්ලන්ට පේනවා දැන් මෙතන මේ තියෙන්නේ මේ මගේ වීඩියෝ එකේ වීඩියෝ බෑග්ග්‍රවුන්ඩ් එක මේකේ සයිඩ් එකෙන් මෙන්න මේ විදිහට මම දාපු වෝටර්මාක් එක ඇඩ් වෙනවා. එතකොට මේ විදිහට මගේ channel එකේ තියෙන වීඩියෝ සේරටම මේ වෝටර්මාක් එක අප්ඩේට් වෙනවා. එතකොට මෙහෙම වෝටර්මාක් එකක් දැම්මට පස්සේ මගේ මේ වීඩියෝ එක කෙනෙකුට ඩවුන්ලෝඩ් කරලා එයාගේ channel එකට දාන්න බෑ. එතකොට මගේ වීඩියෝ එකේ තියෙන මේ විදිහට තියෙන වෝටර්මාක් එකක් දාලා තියෙන වීඩියෝ එකක් අරගෙන කොටස් වලට එඩිට් කළත් මේ වෝටර්මාක් එක කියන එක තියෙනවා. මොකද මේ වෝටර්මාක් එක අපි ෆිෂ් කරන්නේ YouTube එකෙන්. එතකොට මේ YouTube එක සිස්ටම් එකකට මේක ඇතුල් වෙලා තියෙනවා. එතකොට මේක තව කෙනෙකුට කොපි කරන්න බෑ. කොපි කරලා දැම්මොත් එයාට අනිවාර්යෙන් කොපිරයිට් එනවා. එතකොට ඊට පස්සේ දැන් මේක ඇඩ් වුණාට පස්සේ ඕගොල්ලන්ට පේනවා මේ උඩින් saved successfully කියලා තියෙනවා. එතකොට මේ saved successfully කියන්නේ මගේ මේ channel එකේ දැන් යන වීඩියෝ ඔක්කොටම මේක අප්ඩේට් වෙනවා. එතකොට මම මේක අප්ඩේට් කරනවා. මේක අප්ඩේට් කළාට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. දැන් මම ඔයාලගලට ඉස්සෙල්ලා පෙන්නුවා වගේ අර වීඩියෝ එකක් මෙමෙ නිකන් ප්ලේ වෙනවා. ඉතින් මේක අප්ඩේට් වුණාට පස්සේ අපි බලමු කොහොමද මේ වීඩියෝ එකක් ප්ලේ වෙන්නේ කියලා. දැන් මම අපි මෙතනින් යමු මේ වීඩියෝ මැනේජර් කියන එකට. වීඩියෝ මැනේජර් එකට ගිහිල්ලා අපි බලමු මේ වෝටර්මාක් එක හරියට අපේ වීඩියෝ එකකට ෆිෂ් වෙලාද කියලා පොඩ්ඩක් ප්ලේ කරලා බලලා. එතකොට දැන් මම මේ වීඩියෝ එක අරගත්තා. මේ වීඩියෝ එක අරගෙන මෙහෙම ප්ලේ කරලා බලනවා. එතකොට මෙහෙම ප්ලේ කරනකොට මේක හරියට අපේ වීඩියෝ channel එකේ වෝටර්මාක් එක අප්ලේට් වුණා නම් මට මේ සයිඩ් එකේ පෙන්වන්න ඕන අපි දාපු අපේ ඒ වෝටර්මාක් එක. එතකොට මගේ මේ වීඩියෝ එකේ මේ වෝටර්මාක් එක හරියට ප්ලේ නැහැ. ඉතින් මම ඊළඟ වීඩියෝ එකට ගිහිල්ලා බලනවා මොකද මේක අප්ඩේට් වුණාද කියලා. හරි. එතකොට මම මේක රීපේස් කරනවා. මොකද channel එක දැන් මොකද දැන්නේ මම වෝටර්මාක් එක ඇඩ් කළේ. එතකොට ඒක අපේ වීඩියෝ එකට සිලෙක්ට් වෙන්න ඕන. ඉතින් මේ වෝටර්මාක් එකක් තමන්ගෙම කියලා වෝටර්මාක් එකක් හදාගෙන වෝටර්මාක් එකක් වීඩියෝ එකකට ඇඩ් කළාට පස්සේ අපිට තියෙන ප්‍රයෝජනය තමයි අපේ වීඩියෝ තව කෙනෙකුට කොපි කරන්න බැරි වෙනවා. ඉතින් එහෙම තව කෙනෙකුට අපේ වීඩියෝ එකක් කොපි කරන්න බැරි වුණාම ඒක තමන්ගෙම වීඩියෝ එකක් වෙනවා. අපි කොච්චර එඩිට් කරන සොෆ්ට්වෙයාර් වලින් වෝටර්මාක් එකක් හැදුවත් ඒ වෝටර්මාක් එක සාර්ථක නැහැ. අපි හරියටම හරි ක්‍රමයට වෝටර්මාක් එකක් දානවා නම් මෙන්න මේ විදිහට වෝටර්මාක් එකක් දාන්න. එතකොට මේ වීඩියෝ එකට දැන් වෝටර්මාක් එක ඇඩ් වෙලා තියෙන්නේ මගේ channel එකේ. එතකොට ඒ වෝටර්මාක් එක ඇඩ් වුණාට පස්සේ අපට පුළුවන් බලාගන්න මේ වීඩියෝ එකේ ඒ වෝටර්මාක් එක මෙතනින් ඇඩ් වෙලා තියෙනවා. බලමු අපි පොඩි වෙලාවක් ප්ලේ වෙනකොට මේකේ වෝටර්මාක් එක එනවද කියලා. හරි, දැන් මගේ එක වෝටර්මාක් එක ඇවිල්ලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා මෙතන මේ විදියට. එතකොට මම මේක ක්ලික් කරොත් මෙතන අපිට පුළුවන් තව subscribe button එකකුත් fish කරන්න. එතකොට දැන් මේ වීඩියෝ එකේදී මම subscribe button එක fish කරන විදිය කියන්න බෑ. එතකොට මගේ වීඩියෝ එක දිග් වෙනවා. එතකොට අපි බලමු ඊට පස්සේ ඕගොල්ලෝ දැන් ගොඩක් මේ වීඩියෝ වල දන්නවා මේ ක්‍රම. එතකොට අපි ඊට පස්සේ බලමු අපි කොහොමද කියලා subscribe button එකක් fish කරන්නේ මේ watermark එකත් එක්කම. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතනින් මම ආවා channel එකට ගියා. ඒ channel එකෙන් අපි යනවා මේ branding කියන එකට. branding එකේදී තමයි අපිට පුළුවන් වෙන්නේ watermark එක fish කරගන්න. එතකොට දැන් මේ watermark එක fish වෙලා තියෙන්නේ custom start entry video update
successfully update. මෙතන දැන් ඔයගොල්ලන්ට පේනවා මේ channel YouTube channel එකේ මේ video එකේදී මේ මෙතන පේනවා මේ විදිහට watermark එක. එතන මේ මේක බලන්න මේ මේ video එකේ මේ මෙතන last මේ මේ විදිහට මෙතන අන්තිමට watermark එකක් පේනවා. ඒතරේ watermark එක ළඟ මේ විදිහට මේ මම මෙතන මේ මේ විදිහට මේ error එක ගිය ගමන් නැත්නම් mouse එක මෙතනට ගෙනිච්ච ගමන් මේ විදිහට මෙතන පෙන්නනවා subscribe කියලා. එතකොට හැම වීඩියෝ එකකටම මේ විදිහටම තනි තනි subscribe button එකක් add වෙනවා. එතකොට මේ watermark එකක් දාන එකේ අපිට වාසි දෙකක් තියෙනවා. එකක් තමයි තනි තනි වීඩියෝ එකක් play කරනකොට කෙනෙක්ට පුළුවන් අපේ home page එකට යන්නේ නැතුව අපේ channel එක subscribe කරන්න. එක වීඩියෝ එකෙන් මෙයාට පුළුවන් subscribe කරලා අපේ channel එකට එකතු වෙන්න. එතකොට මේ මෙතන මේ විදිහට watermark එක පෙන්නවා. එතන මම මේක මේ මෙතනට මේ ඊතාලය ගෙනලා මෙතන කෙලින්ම මේ channel එක මේ විදිහට subscribe කරන්න පුළුවන්. එතන මේ channel එක මගේ අතින් මේ විදිහට ටැග් ගාලා subscribe වුණා. ඒ නිසා අපිට මේ watermark එකක් දාන එකේ වාසි දෙකක් තියෙනවා. එකක් තමයි තනි තනම අපි channel එකට subscribe කරලා එකතු වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපිට පුළුවන් යම්කිසි video එකක ඒ වීඩියෝ එක කොපි කරන්න තියෙන චාන්ස් එක අයින් කරගන්න නැති කරගන්න. එහෙනම් ඕගොල්ලොත් වීඩියෝ එකකට watermark එක ඇඩ් කරලා ඕගොල්ලෝ ඔයාගේ channel එකේ තියෙන වීඩියෝ වලට watermark ඇඩ් කරලා ඒ watermark වලින් තමන්ගේ වීඩියෝ එක ආරක්ෂා කරගන්න තමන්ගේ අනන්‍යතාවය රැකගන්න මේ වීඩියෝ එක හොඳනම් like එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්නේ නැතිව එහෙම නැතුව ඔයාට හිතනවා නම් මේක dislike කරන්න ඕනි කියලා ඔයා dislike කරන්න. ඔයාලට කැමති ඔයාලට හිතන මොනවද comment section එකේ comment එකක් ලියන්න. මොනවා dislike කරලා like කළත් මොනවා ඔයා ලිව්වත් මේ වීඩියෝ එක බලපු ඔයාට බොහොම ස්තුතියි. එහෙනම් සුබ දවසක් නැවතත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින් YouTube Red video channel එකෙන්.